විශේෂම අපේ පවතින පක්ෂ දේශපාලන ක්‍රමය තුළ හැමෝම අපි එනකොට මේක පක්ෂයි ඊට පස්සේ අනිත් පැත්තට ගියාම ඒකට ඡන්දෙ දෙන්නේ නැහැ. ඉතින් තුනෙන් දෙකක් ගන්න බෑ. හරි. ඉතින් එහෙමනම් ඒ රාමුව තුළ සිට න්‍යායික ව්‍යවස්ථාව අලුත් ව්‍යවස්ථාවක් හරි ඒක සංශෝධනය කිරීමේ ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. මෙහිදී කරන්නේ කෙලින්ම මහජනයාගේ පරමාධිපත්‍ය බලය ඔවුන්ගෙන් වරමක් ලබාගෙන ඒ වරම අනුව අලුත් ව්‍යවස්ථාව මහජනතාව විසින් පිළිගැනීම. මට ප්‍රශ්නයක් එනවා. දැන් ඒක නීත්‍ය අනුකූලයිද? අයිබවන්. රටක පාලනයට රටක යහපැවැත්මට ව්‍යවස්ථාවකින් කෙරෙන්නේ මහත් වූ කාර්යභාරයක්. විශේෂයෙන්ම විධිමත් ව්‍යවස්ථාවක් තුළින් තමයි රටක් හරියාකාරව ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ. අපි මේ පිළිබඳව මෙහෙම කතා කරන්න තීරණය කරන්නේ 19 වතාවක් පුරාවට සංශෝධනය වෙච්චි ව්‍යවස්ථාවක් එක්ක මේ රට තවත් ඉස්සරහට යන්න බැහැ කියන මතයක් මේ රටේ ජන සමාජය තුළ ඇතිවීමින් තිබෙන මොහොතක, ව්‍යවස්ථා විප්ලවයක් සම්බන්ධයෙන් ජනතාවගේ ලොකු උවමනාවක් ඇතිවීමින් තිබෙන මොහොතක මේකේ අවශ්‍යතාවය හෝ එම් නැත්නම් මේක ඇත්තටම අවශ්‍යද කියන කාරණා පිළිබඳව සාකච්ඡා කරමින් යම් ආකාරයක ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගයකට අපිට යන්න සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒ වගේ වෙලාවක අපිත් එක්ක අද සම්බන්ධ වෙනවා මේ පිළිබඳව ප්‍රමාණාත්මක සහ ඒ වගේම බොහොම හොඳ ගැඹුරු අවබෝධයක් තිබෙන විද්වතෙක්. මෙතුමා අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වී.කේ. නානායකර මහත්මයා. අපි එතුමාව අද දවසේ පිළිගන්න බොහොම ගෞරවයෙන් සහ ආදරයෙන්. ආයුබෝවන් නානායකර මහත්මයා. ආයුබෝවන් ප්‍රශාන්ත. අපි දැනගන්නට කැමති මුලින්ම ඔබ කවුද? බොහොම ස්තුතියි රොෂාන්. මම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අවුරුදු 37ක් රාජකාරී කළ නිලධාරියෙක්. විශ්වවිද්‍යාල උපාධියක් ලබාගත්තට පසු නීති විද්‍යාලයට ඇතුල් වෙලා වසර දෙකක් අධිනීති විභාගයට පෙනී සිටින අතරතුර ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගයේ සමත් වීමෙන් පසු එම පරිපාලන සේවා තනතුරු රාශියක් දරමින් අවුරුදු 37ක් පරිපාලන සේවයේ රාජකාරී කරා. එයින් අවසාන වතාවට හිටිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් හැටියට, ඊට පෙරතුව අග්‍රාමාත්‍ය ලේකම්, ඊටත් පෙරතුව නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් හැටියට කටයුතු කරා. ඒතර රාජ්‍ය පරිපාලන, වැවිලි කර්මාන්ත ආදී අමාත්‍යාංශ දෙපාර්තමේන්තු රාශියකත් මම රාජකාරී කරලා තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා බොහොම ප්‍රවීණ, මේ රටේ රාජ්‍ය සේවය පිළිබඳව බොහොම ප්‍රවීණ අධ්‍යක්ෂින් තිබෙන මහත්මයෙක් හැටියට අපිට හඳුනා දෙන්න පුළුවන්. ඔව් එසේ. හොඳයි. එහෙමනම් දැන් මේ රාජ්‍ය සේවයේ තියෙන අධ්‍යක්ෂීම් අවබෝධයන් දැනුම මේ සියල්ල කොහොමද මේ ව්‍යවස්ථාව ගැන කතා කිරීමට යොදා ගන්න පුළුවන්කම තිබෙන්නේ? ඔව්. ඇත්ත වශයෙන්ම රාජ්‍ය සේවයේ තියෙන අධ්‍යක්ෂීම් අනුව විශේෂයෙන්ම සම්පත් භාවිතයේදී අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විශේෂයෙන්ම අදාළ වෙනවා අමාත්‍යාංශ ලේකම්වරයෙකුට. මොකද ඔහු ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා, රටේ ආණ්ඩුකරණ කටයුතු කර්තව්‍යයන්හිදී ඍජුවම සම්බන්ධ වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී මගේ අත්දැකීමෙන් මම දැකලා තියෙනවා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා කීපයකම, ඇත්ත වශයෙන්ම සෝල්බර් ව්‍යවස්ථාව යටතේ රාජකාරී කළා, 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව යටතේ, ඊට පසුව දෙවන ජනරජ ව්‍යවස්ථාව යටතේ, වර්තමාන ව්‍යවස්ථාව යටතේ රාජකාරී කිරීමේදී ඒවයි තියෙන අඩුලුහුඬුතන්, දුර්වලකම්, පරස්පරතාවයන් ගැන ඉතාම හොඳ අවබෝධයක් ලැබුණා. හොඳයි. මම හිතන්නේ මේ අධ්‍යයනය ඉතාමත් වැදගත් වෙනවා මේ රටක ගමන් මාර්ගය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා. විශේෂයෙන්ම ඔබ වැනි බොහොම දීර්ඝ කාලයක් රාජ්‍ය පරිපාලන සම්බන්ධ වුණ කෙනෙකුට. හැබැයි දැන් ඒක එහෙම වුණාට ඔබ නීතිඥයෙක්ද? නීතිඥයෙක් නෙවෙයි. එහෙම කෙනෙකුට පුළුවන්ද මේ වගේ මේ රටක බරපතල මේ ක්‍රමවේදයන් සකස් කරන ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් යම් ආකාරයක කතා කිරීමේ හැකියාවක් තියෙනවද? ඇත්ත වශයෙන්ම මේ මගේ උනන්දු නිසාත්, රාජ්‍ය සේවයේ කටයුතු නිසාත්, විද්‍යාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය, පරිපාලන නීතිය හදාරලා තියෙනවා අපේ රාජ්‍ය සේවයේ කටයුතු වලදී, නීති විද්‍යාලයේදී හදාරලා තියෙනවා. ඒ වගේම මගේ උනන්දු නිසා මම ආශ්‍රයගන්ත රාශියක් අනුගමනය කළා තමයි විශේෂයෙන්ම මේ පුස්තකය ලිව්වේ. 2008 තරම් ඈත කාලයකදී මම ලිව්වා ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. තිබෙන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම නෙවෙයි, නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන කාරණේ 2008 තරම් ඈත කාලයකදී ලියලා 2011 පළ කළා. ඒක සිංහල පරිවර්තනයකුත් ඊට පසුව පළ කරා. ඇත්ත වශයෙන්ම මේ
මා විසින් මේ රචිත ග්‍රන්ථය ඉංග්‍රීසි හා සිංහල පිටපත නීති විශාරදීන් නැවිල්ල මිලයට ගන්නවා. ඒ නීති විශාරදීන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන උනන්දුවක් දක්වන නීතිඥවරුන් විශේෂයෙන් මා සමග සාකච්ඡා කරනවා, උපදෙස් ගන්නවා මේකේ අවගන්තික පිළිබඳව. ඔව්, මම හිතන්නේ ඔබතුමා ගතේ තිබෙන ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තන තමයි මේ තිබෙන්නේ. හොඳයි, මේ කාරණාවත් එක්ක පැහැදිලි වෙනවා යම් ආකාරයකට ඔබතුමාට මේ සම්බන්ධයෙන් අවබෝධයක් තිබෙනවා. දැන් ඔබතුමාගේ පොතේ එක තැනක සඳහන් වෙනවා මෙන්න මෙහෙම. ආණ්ඩුවේ අංශ තුන, ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණය විසින් ක්‍රියාත්මක කර ලබන බලතල නිර්මාණකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. අපිට දැනගන්න පුළුවන්ද මොකද්ද මේ ව්‍යවස්ථාව කියලා කියන්නේ ඇත්තටම? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ ඇත්ත වශයෙන්ම පාලනය ගෙන එන අය මහජනතාව අතරත් ඒ පාලනය ගෙන එන ආකාරය ගැන එක්තරා සම්මතයක්. ඔව්, එක්තරා සම්මතයක්. ඒ සම්මතය අනුව විශේෂයෙන්ම ආණ්ඩුකරණය කරන පුද්ගලයන්ගේ බලාතික්‍රමණය, හරි, මහජනයා තලාපෙලා බලාතික්‍රමණය නොකරන්න මහජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ලියලා තියෙන්නේ. ඒ කියන්නේ ව්‍යවස්ථාදායක බලයේ සීමාව මොකක්ද, විධායක බලයේ සීමාව මොකක්ද, අධිකරණ බලයේ කුමක්ද. එතකොට මේ කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ලිඛිත උත්තරීතර නීතියක සඳහන් කිරීමෙන් සාමාන්‍ය නීතියකින් වෙනස් කරන්න බෑ. ඒක රටක පරම නීතිය වෙනවා. ඒ මහජනයාගේ සුරක්ෂිත භාවය පිණිසයි අවශ්‍ය වන්නේ. සමහර රටවල් තිබෙනව නේද එහෙම ලිඛිත ව්‍යවස්ථාවක් නැතුවත් රට පාලනය කරන යන? ඔව්, නමුත් ලිඛිත ව්‍යවස්ථාවක් නැති වුණත් ව්‍යවස්ථා සම්ප්‍රදායන් තියෙනවා. හොඳම ඉතාම හොඳ උදාහරණය මහා බ්‍රිතාන්‍ය. මහා බ්‍රිතාන්‍යයේ ලිඛිත කිව්වට ලිඛිත නීති සමුදායක් තියෙනවා. ඒ නීති සමුදාය සමගම සම්ප්‍රදාය තියෙනවා. ඒ සම්ප්‍රදාය ඊටත් වැඩිය වැඩක. ඒ සම්ප්‍රදායිත ඒ සම්ප්‍රදායට ගරු කරන නිසා ලිඛිත හා අලිඛිත ව්‍යවස්ථා තියෙනවලු. අපේ රටේ එහෙම වුණා නම්? අපේ රටේ වුණා නම් ඒක තරමක ප්‍රශ්නයක්. ප්‍රශ්නයක්. හැබැයි විශේෂයෙන්ම ෆෙඩරල් ව්‍යවස්ථාවකදී නම් ලියලම තියෙනවා. මොකද මධ්‍යම ආණ්ඩුවේ පළාත් මට්ටමේ බලතලත් පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ලියන්න ඕන. ඉතින් ලංකාවේ තියෙන අර්ධ ෆෙඩරල් ක්‍රමයක් නිසා ඒක ඉතාම අවශ්‍ය ලිඛිතව තියෙනවා. ඔව්. හැබැයි අපේ රටේ ව්‍යවස්ථාවක් නොතිබුණා නම්, ව්‍යවස්ථාවක් තිබිලත් මෙහෙම නම් නොතිබුණා නම් වෙන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් මම හිතන්නේ ඔබතුමා අමුතුවෙන් අපි කවුරුත් අමුතුවෙන් කියන දෙයක් නෑ. ඉතින් පැහැදිලි. රටේ ජනතාවගෙන් ලොකු ඉල්ලීමක් එනවා මේ විදිහට මේ ගමන යන්න බෑ, මේ රට බරපතල අර්බුදයකට යනවා, ඒ නිසා නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. ඇත්තටම ඇයි අවශ්‍ය වෙන්නේ? හරි. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වීමේ හේතුව මම මේ ග්‍රන්ථය ඉතාම පැහැදිලි කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ ව්‍යවස්ථාව නැමති බෝතලේ ලේබලේ තියෙන එක නෙවෙයි අන්තර්ගතය. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලේබලේ තියෙනවා, පූර්විකාවේ තියෙනවා ශ්‍රී ලංකාව සමාජවාදී ජනරජයක් කියලා. හරි, එතකොට මම මේ පරිච්ඡේදයක් ලියලා තියෙනවා ලංකාව සමාජවාදීද 78 ව්‍යවස්ථාව අනුව සමාජවාදීද 72 ව්‍යවස්ථාවට නම් කියන්න තිබුණා. මොකද ඒකේ තියෙනවා කලෙක්ටිව් ෆෝම්ස් ඔෆ් ප්‍රොපර්ටි, ඒ කියන්නේ සාමූහික දීපල ආදිය ගැන 72 ව්‍යවස්ථාවෙන් සඳහන් වෙනවා. නමුත් 78 ව්‍යවස්ථාවේ සඳහන් සහ මුලින් මේවත් කර නව ලිබරල්වාදී වෙළඳපොළ ආර්ථිකයක් ගැන සාකච්ඡා වෙන්නේ ඒ සිද්ධාන්තවල. ඒ සමාජවාදී කියන්නේ එකක්. ඒතර මේකේ සඳහන් වෙනවා ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා ලේබලේ. නමුත් අන්තර්ගතය මොකද්ද? අන්තර්ගතය ලේබල ඒකීය නෑ. ඉන්දියානු ෆෙඩරල් ව්‍යවස්ථාවෙන් ගත්ත ලැයිස්තු තුනක් 13 වන සංශෝධනයට පසුව ඒ ඒකීය ස්වරූපය ලංකාවේ නැති වුණා. නමුත් ලේබලේ තියෙන ඒකීයයි කියලා. නමුත් 13 වන සංශෝධනයට පස්සේ ලැයිස්තු තුනක් තියෙනවා. මෙන්න පළාත්වලට මේ විෂයන් 37 ගැන නීති පැනවීම පළාතට පමණයි පුළුවන් පළාත් සභාවට. හරි, ඒකට මධ්‍යම ආණ්ඩුවට නීති පනවන්න බෑ ඒ දේවල්. ඒතර සමගාමී ලැයිස්තුවක් තියෙනවා, මධ්‍යම ආණ්ඩුවට ලැයිස්තුවක් තියෙනවා, පළාත් සභාවට ලැයිස්තුවක් තියෙනවා. මේ වගේ ලැයිස්තු තියෙන්නේ ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක. ඒතර මෙහි ඇත්ත වශයෙන්ම අන්තර්ගතය නෙවෙයි ලේබලේ තියෙනවා ඒකීය කියලා තියෙනවා, සමාජවාදී කියලා තියෙනවා, එතකොට බුද්ධාගම ප්‍රමුඛත්වය කියලා තියෙනවා. නමුත් වගන්ති බැලුවොත් සියලු ආගම් වලට සමාන අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා මේ ලේබලේ තියෙන සඳහන අන්තර්ගතයේ අතර විශාල වෙනසක් තියෙනවා. ඒ වගේම පෙළ පාට අතර පරස්පර විරෝධිතන් රාශියක් තියෙනවා. මම මේවා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ කරුණු නිසා මම කියනවා මේ ව්‍යවස්ථාව මේ අලුත් ව්‍යවස්ථාවක්ම ඇති කළ යුතුයි කියන්නේ. එහෙම පැහැදිලිව. ඒ කියන්නේ මං හිතන්නේ ඔබ පිළිගන්න කාරණාවක් තමයි මේ වෙනකොට මේ තියෙන ක්‍රමයෙන් ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ. මේ ක්‍රමය වෙනස් කරන්න නම් අනිවාර්යයෙන්ම මේ රටට අලුතෙන් ව්‍යවස්ථාවක් ගෙනෙන්න ඕනේ කියලා. හොඳයි. දැන් ඒ කාරණාවත් එක්ක මතුවෙන ඊළඟ ගැටලුව තමයි කොහොමද ජනතාවට ව්‍යවස්ථාවක් සම්මත කරන්න පුළුවන්?
මේකේ මේ රටේ රටට ක්‍රියාත්මක කරන්න ගන්න පුළුවන් කොහොමද? අත්ත වශයෙන්ම කියන ව්‍යවස්ථා නොයෙක් ආකාරයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. හොඳයි. දැන් අපි නිදහස ලැබීමට පෙර 1946 අපි සෝල්බර් ව්‍යවස්ථාව කියන එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වලා දුන්නේ කවුද? ඒක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවත් සම්මත කරන්නේ නැහැ. බ්‍රිතාන්‍යයේ මහරජු තමන්ගේ රාජසභාවේ ඉඳලා කරපු ආඥාවක්. ඒකට කියන්නේ 1946 ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාජසභා ආඥාව කියලා. ඒක ලංකාවේවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවත් සම්මත වුණේ නැහැ. ලංකාවේ රාජ මන්ත්‍රණ සභාවවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්මත නැහැ. බ්‍රිතාන්‍යයේ මහරජු තමන්ගේ ප්‍රිව කවුන්සිල් එකේ නැත්නම් තමන්ගේ රාජසභාවේ ඉඳන් කරපු නියෝගයක්. එතකොට ඒ නියෝගයේ යටත් විදිහට වලට නීතියක්. ඒක තමයි අපේ පළවෙනි ව්‍යවස්ථාව. ඒතකොට ව්‍යවස්ථාවේ බල මූලාශ්‍රයෙන් එංගලන්තයේ මහරජු. 72 ව්‍යවස්ථාව ඊට ආත්පසු. ඔව්. මම හිතනවා ඒක ඉස්සරහට ඉස්සරහට එන ප්‍රශ්න. ඒතකොට ඒ වගේම ඍජුවම මහ ජනතාවට සම්බන්ධ වෙලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් මණ්ඩලයක් පත් කරගෙන ඒ මගින් කෙටුම්පත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්න පුළුවන්. ඒ කියන්නේ පවතින ව්‍යවස්ථාව විධිවිධාන යටතේ ගේන්නත් පුළුවන්. ඒ සම්පූර්ණම පරිබාහිරව ඍජුවම මහජනයාගේ පරමාධිපත්‍ය බලය භාවිතා කරලා අලුත් ව්‍යවස්ථාවක් කෙටුම්පත් පිළිගන්නත් පුළුවන්. ඔව්, දැන් ඔබ එහෙම කියනකොට අපි දකිනවා මේ දවස්වල මේ සමාජයේ ලොකු සංවාදයකට ලක් වෙන කාරණාවක් තමයි මෙන්න මේ පොත. මෙතන තියෙනවා ශ්‍රී ලංකා ජනරජයේ යෝජිත ජනසම්මත ජනරජ ව්‍යවස්ථාව. ඔබතුමා මම හිතන්නේ මේක දකින්න බලන්න ඇති. දැන් මේක ඉදිරිපත් කරන්නේ නීතිඥ නාගනන්ත කොඩිතොක් මහත්මයා. එතුමා නීතිඥයෙක්, ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බොහොම ප්‍රවීණ අධ්‍යක්ෂීම් සහිත කෙනෙක්. දැන් නාගනන්ද මහත්මයා ගේන්න හදන්නේ එතකොට මොන ක්‍රමයකටද මේ ව්‍යවස්ථාව ගේන්න හදන්නේ? මට පේන විදිහට ඔහු ගේන්න හදන්නේ පවතින ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන විධිවිධාන යටතේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේක කරන්න බෑ. මොකද 78 ව්‍යවස්ථාවේ ඇති කරේ ආපහු ඉදිරියේදී වෙනස් කරන්න බැරි විදිහට. ව්‍යවස්ථාව ඇති කර ඊට පස්සේ සමානුපාතික ඡන්ද ක්‍රමයක් ඇති කරලා පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දයක් අවශ්‍යයි. ඒ වගේ මේ ව්‍යවස්ථාවේ වැදගත් විධිවිධාන වලට ජනමත විචාරණයකුත් අවශ්‍යයි. ඒ කියන්නේ මුළු රටම හිර කරලා. මුළු රටම හිර කරලා. ඉතින් ඒ වගේ ක්‍රමයකින් විශේෂයෙන්ම අපේ පවතින පක්ෂ දේශපාලන ක්‍රමයේ තුල හැමෝම අපි එනකොට මේක පක්ෂයි ඊට පස්සේ අනිත් පැත්තට ගියාම ඒකට ඡන්ද දෙන්නේ නැහැ. ඉතින් 3/2 ගන්න බෑ. හරි. ඉතින් එහෙමනම් ඒ රාමුව තුල සිට මෙයන්ක ව්‍යවස්ථාව අලුත් ව්‍යවස්ථාවක් හරි ඒක සංශෝධනය කිරීමේ ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. මෙහිදී කරන්නේ කෙලින්ම මහජනයාගේ පරමාධිපත්‍ය බලය ඔවුන්ගෙන් වරමක් ලබාගෙන ඒ වරම අනුව අලුත් ව්‍යවස්ථාවක් මහජනතාව විසින් පිළිගැනීම. මට ප්‍රශ්නයක් එනවා. දැන් ඒක නීත්‍ය අනුකූලයිද? සම්පූර්ණයෙන්ම නීත්‍ය අනුකූලයි. දැන් හොඳම උදාහරණය 72 ව්‍යවස්ථාව. ව්‍යවස්ථාව ඇතිකලේ පැවතුන සෝල්බරි ව්‍යවස්ථාව යටතේ නෙවෙයි. ඒ යටතේ 3/2 ඡන්දේ ඒ දේවල් තිබුණා. ඒ දේවල් නැතුව කිලින්ම නවරංගහලේ මහමැතිවරණදී මහජනතාව ඉදිරියට ගියා අපිට බලය දෙන්න නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කිටුම්පත් කරන්න. ඒතකොට ඒ ආණ්ඩුව බලයටපත් වුණා. ඒ ආණ්ඩුවට බලයටපත් වෙච්ච ආණ්ඩුව පාර්ලිමේන්තුවේ නෙවෙයි ඒක කරේ. නවරංගහලේ රැස් වෙලා ඒ මහජන නියෝජිත එක් රැස් වෙලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිගත්තා. ඒක උසාවි සියල්ලම පිළිගත්තා. තිවිච්ච ශ්‍රේෂ්ඨ අධිකරණ නැති වුණා නම් අලුතෙන් පත් කරා. සම්පූර්ණයෙන්ම නීත්‍ය අනුකූල. ඒතොන් ලෝකේ රටවල් පිළිගත්තා ඒක. පිළිගත්තා. දැන් එතකොට අර පාර්ලිමේන්තුවේ 3/2 බලය. ඔව්. දැන් මේක අවශ්‍ය වෙන්නේ නැද්ද මේ අලුත් ක්‍රමයක් එක්ක මේක ගේනවන්න? මේ ඒ පරිබාහිරව කරනනම් අවශ්‍යයි. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනනම් අවශ්‍යයි. මොකද ඒක යටතේ කරන්නේ. නමුත් ඒක පැත්තකට දාලා නව ව්‍යවස්ථාවක් මහජනතාව විසින් සම්මත කරගන්නව නම් ඒ කෙලිම මහජනතාවගේ බලය ඊට වඩා ඉහළයි, උත්තරීතරයි. හොඳයි, දැන් අපි තව පැත්තකට හැරිමු. දැන් නාගානන්ද කුරුදෝක මහත්මයා එතුමා කියනවා මේ එන ජනාධිපති වරණය ජනමත විචාරණයක් හැටියට සලකන්න තමයි අපි කටයුතු කරන්න කියලා. මම හිතන්නේ ඒක කරන්න පුළුවන් දෙයක්ද වැරදිද කියන කාරණා සම්බන්ධයෙන් මතයක් තියෙනවා. අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න මෙහෙම මේ ජනාධිපති වරණයක් ජනමත විචාරණයක්සේ සලකලා කටයුතු කිරීමට කාට හරි පුළුවන්කමක් තියෙනවද? දැන් ජනමත විචාරණය කියන වචනේ අර්ථ නිරූපණය පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතෙන් බැලුවොත් ඒක ජනමත විචාරණයක් නෙවෙයි. මොකද ඒක තියෙන්නේ කෙලින්ම ප්‍රශ්නයක් අරගෙන මහජනතාවගේ ඉලෙක්ෂන් එකකට යන්න ඕන ඒ ප්‍රශ්නයකට ඔව් නෑ වගේ ප්‍රශ්නයකට. ඔය ලංකාවේ කලකෙදිලා ආපු සෙල්ලම මේ වගේ ජනමත විචාරණ තිබුණා. නමුත් ඒ අර්ථයෙන් නෙවෙයි. නමුත් කෙලින්ම මහජනතාවට ප්‍රකාශ කරොත් මට ඔබගෙන් වරමක් දෙන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන්න. එක්කෝ කෙටුම්පත් කරන්න, එහෙම නැත්නම් මේ කෙටුම්පතට
අනුමතිය දෙන්න කියලා ඍජුව මහජනතාවගෙන් ඉල්ලුවොත් ඒ මහජනතාවේ බලය ලබා දුන්නොත් ඇත්ත වශයෙන් මේක සම්පූර්ණයෙන්ම නෛතික ලියවිල්ලක් වෙනවා. එහෙම පුළුවන්. පුළුවන්. මොකද ලෝකේ පූර්වාදර්ශය තියෙනවා. හොඳයි දැන් එතකොට දැන් මේ මහජනතාවගේ මේ අදහස ප්‍රකාශ කරන්නේ කොහොමද? ඒ කියන්නේ සරල බහුතරයකින්ද නැත්නම් අතිමහත් බහුතරයක්ද? කොහොමද මේක මහජනතාවගෙන් ප්‍රකාශ වෙන්න ඕනේ මේ වගේ අවස්ථාවකදී? මහජනතාවගෙන් ප්‍රකාශ වෙන්න පුළුවන් සරල බහුතරයකින්. සරල බහුතරයකින් තුනෙන් දෙකක් හරි කියලා එහෙම සීමාවක් දාලා නැහැ. ඒ නීතියක් යටතේ විතරයි එහෙම එකක් තියෙන්නේ. මේක මහජනයාගේ ස්වාධිපත්‍ය බලය අනුව මහජනකෙක් කැමැත්ත. කැමැත්ත ප්‍රකාශ වෙන්නේ ඡන්දේ. ඒ කියන්නේ 50.1ක් නම් ඒ ප්‍රමාණවත්. ප්‍රමාණවත්. හොඳයි. අපි බලමු ඊට පස්සේ දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ජනාධිපතිවරණය පවත්වන්නේ වෙන අරමුණකට. මේකේ එකම අරමුණ බලාපොරොත්තු ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම. හැබැයි දැන් ඒක ඇස්සේ ව්‍යවස්ථාවකට ජනමත ඉල්ලීමක් කරන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් යම් යම් අය මේ වෙලාවේ සමාජයේ කතා කරමින් ඉන්නවා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන්ද? දැන් ඒ ජනමත විචලනයේ යම් අපේක්ෂකේ මහජනතාවට කියනවා නම් මට දෙන ඡන්දය ඔබ මේ ව්‍යවස්ථාව අනුමත කරනවා නම් මට ඡන්දය දෙන්න. එතන ඔහුට දෙන ඡන්දය ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරනවා. ඒකෙන් පුළුවන්ද කරන්න? ඔව් ඒක මහජනයාගේ ස්වාධිපත්‍ය බලය. කියන්නේ අර ජනතාව තමයි පරමාදී පාර්ලිමේන්තු බලය තියෙන්නේ. ඔව් ඉතින් එතකොට ඒ අර්ථ නිරූපණය උසාවි පිළි ඇත්ත වශයෙන්ම අපිට පූර්වාදර්ශය තියෙනවා එහෙම පිළිගත්තා. අනික තමයි මම අහන්න හදන්නේ. දැන් එතකොට අධිකරණය මේක අභියෝග ලක් වෙන්න බැයිද මේ කාරණා? අභියෝග ලක් කරන්න පුළුවන්. නමුත් අධිකරණය පිළිගත්තොත් ඇත්ත වශයෙන්ම ඒ අර්ථයේ පරිවිනි ව්‍යවස්ථාව යටතේ අධිකරණය අවශ්‍ය වෙන්නත් පුළුවන්. 72 3 1. අලුතෙන් අධිකරණය අන්න ඒ වගේ තත්ත්වයක් යටතේ 72 3 1. 72 දි ඒ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පත් කර අධිකරණය නෙමෙයි. නමුත් මේ නව සම්මත ව්‍යවස්ථාව යටතේ පත් කරන අධිකරණයක් වෙන්න පුළුවන්. ඉතින් දැන් ඒ මහජන ඡන්දයේදී මහජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැටුම්පත් ඉදිරිපත් කළා ඔවුන්ගෙන් වරමක් ඉල්ලා සිටින අවස්ථාවකදී ඒ මහජනතාව ඡන්දය දෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිගන්න. ඒතකොට මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමයි පිළිගැනීම නොපිළිගැනීම රඳාපවතින්නේ. ඒ කියන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදනයටත් තමයි අධිකරණ ඊට පස්සේ ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙන්නේ. එහෙම වුණාම ඔය කියන විදිහ ගැටලුවක් මතුවෙන්න අවස්ථාවක් ඇති වෙන්නේම නැහැ. හොඳයි, බොහොම පැහැදිලි කාරණාව. දැන් අපිට ඊට පස්සේ තියෙන කාරණාවක් තමයි මෙන්න මේක. දැන් මේ මනාපය ජනතාව හරියටම දෙන්නේ මේ ව්‍යවස්ථාවටම කියලා අපිට කියන්න පුළුවන්ද? ඔව්, ඒ කියන්නේ ඒ යම් අපේක්ෂකේ ඒ කාරණේ විතරක් නිෂ්මතු කළා යනවනම් ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කළා කියනවා නම් කියන්නේ මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්න අවශ්‍ය නම් මට ඡන්දය දෙන්න. එතකොට එහිදී ඔහුගේ ඡන්දය දෙන්නේ පුද්ගලික ජනාධිපති ධුරයට පත් කරගන්න නෙවෙයි. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මහජනයා විසින් සම්මත කරගන්න. හොඳයි, කාරණාව දැන් එතකොට දැන් ඒක නාගානන්ද මහත්මයාට හෝ නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශන යම් නිශ්චිත කාරණාවකට ප්‍රමණක් දීපු ඡන්දයක් හැටියට සලකන්න බැරිද? මෙහෙමයි. දැන් ඇත්ත වශයෙන්ම අපි දන්නවා ඕනම අපේක්ෂකේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තියෙනවා. සමස්ත ප්‍රතිපත්ති ප්‍රකාශන කියලා කියනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන කරුණු රහසක් තියෙනවා. ඉතින් අපිට කියන්න බෑ. ඉතින් මහජනයා ඒකේ යම් කාරණයක් පිළියරන් ඡන්දය දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ සම්පූර්ණයෙන්ම බැහැරලා පුජ්‍යලයා ගැන හිතලා ඡන්දය දෙන්නත් පුළුවන් මහජනතාව. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනේ නොකියවා. නමුත් ඉතින් ඒ නිසා මේක ඊටාව පැහැදිලිව කියන්න බෑ ඒකේ මොන කාරණේද ඡන්දය දුන්නේ කියලා. එනම් යම් අපේක්ෂකයෙක් කියනවා නම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වලට ඔබ එකඟ නම් මේ සම්මත කරගන්නවායි කියනවා නම් මට ඡන්දය දෙන්න කියලා. ඒතර මේ විධිවිධාන වලට මහජන කැමැත්ත මහජන සම්මතය ලැබුණ හැටියට අපිට පොදුවේ සලකන්න සිදෙන. ඒ කියන්නේ මේ සමස්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන සියලු කාරණා සම්බන්ධයෙන් එකඟතාවයක් ලැබීමක් හැටියට අපිට සලක පිළිගන්න පුළුවන්. ඔව්, සාමාන්‍ය ඔක දැන් අර ගත්තාම අපි දැන් ගැසට් නිවේදන නිකුත් කරනවා. මේ නිවේදන නිකුත් කරපුවාම මේකේ තියෙන සියලු කාරණා සම්බන්ධයෙන් එතන ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඒක දැක්කේ නැහැ, හෝ දන්නේ නැහැ, හෝ එහෙම නැහැ. මේක පොදුවේ ඒකඟතාවයට යනවා. හොඳයි, කාරණා පැහැදිලි. දැන් අපිට ඊළඟ වෙන ගැටලුව වෙන්නේ මේකයි. දැන් මොයි බොහෝ දෙනෙක් කියනනේ මේක කරන්න ගියාම ගැටලු මතුවෙනවා කියලා. ඇත්තටම අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? 1972 වර්ෂයේ මොකද සිද්ධ වුනේ? 1972 වර්ෂයේ සිද්ධ වුනේ ඊට කලින් පැවති සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ නොහැකි කියලා රාජාධිකරණ ප්‍රිවි කවුන්සිල් එකේ පවා නඩු තීන්දුව ප්‍රකාශ වුණා. එහෙම තිබුණා. යා යම් යම් නඩු තීන්දුව තුන විශේෂයෙන් 29 වෙනි වගන්තිය වෙනස් කළ නොහැකි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ 100% ඡන්දය දුන්නත් එය වෙනස් කළ නොහැකි කියලා ශ්‍රේෂ්ඨ ප්‍රිවි කවුන්සිල් එක ස්ථිර වගන්තියක් වුණා. ඉතින් ඒ නිසා තමයි ඒ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න බැරි නිසා තමයි ඒ ව්‍යවස්ථාවෙන් බැහැර වෙලා සම්පූර්ණයෙන්ම මහජනයාගෙන් වරමක් ඉල්ලගෙන
නවාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මහජනයාගේ බලයෙන් සකස් කරා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ මහරජින විසින්, හරි ඇත්ත වශයෙන් මේකේ තියෙන මහරජින විසින් මේ සම්මත කරයි කියලා. හරි මහරජිනගේ බලතල විසින්, මහරජින නෙවෙයි මහ රජු ඒවකට තිබුණේ. හරි දැන් මේක ඉංග්‍රීසි වචනේ, ඒවා ඒක තිබුණේ ඉංග්‍රීසියෙන්. මේ තියෙන now therefore it is hereby ordered by his majesty by and with the advice of imperial council. එතකොට මේ නියෝගය කරේ his majesty, නැත්නම් ඒවකට හිටි බ්‍රිතාන්‍ය රජුරු තමයි ඒ ව්‍යවස්ථාව දුන්නේ. එතකොට සෝල්බරි, එතකොට ඒ ව්‍යවස්ථාවේ විධි විධාන පාවිච්චි කළා ඒ රජු ඉවත් කරන්න බෑ. මොකද හඳුකන ව්‍යවස්ථාව ලබා දුන්න බලධාරියා ඉවත් කරන්න බෑ ඔහුගේ බලයෙන් පාවිච්චි කළා. ඉතින් ඒ නිසා තමයි කෙලින් මේක පැත්තකට දාලා මහජනයාගේ බලය අරගෙන 72 ව්‍යවස්ථාවේ කිව්වා මෙසේ නවරංගාරේ රැස් වූ මහජනතාව විසින්, ඒ කියන්නේ කෙලින්ම ඒ වගන්ති කියලා තියෙනවනම් විසින් මේක සම්මත කරගත්තයි කියලා තියෙන්නේ. හරි මේ ඇත්ත වශයෙන්ම එහි වගන්තිවල තියෙන්නේ මෙතනදී වී ද පීපල් ඔෆ් ශ්‍රී ලංකා. හරි අපි ශ්‍රී ලංකා මහජනතාව වන අපි එපර තියෙනවා මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදී මේක මේ දවසේ hereby adopt enact and give to ourselves this constitution. මේක අපි අඩොප්ට් කළා, ඉනැක්ට් කළා, නීතිගත කළා, give to ourselves අපිටම ලබා දෙනවා මේ මේ ශ්‍රී ලංකා ජනතාව වන අපි අපිටම මේ ව්‍යවස්ථාව ලබා දෙනවා. එතකොට ජනතාව වන අපි අපිටම ලබා දුන්නා. සෝල්බරියට මහ බ්‍රිතාන්‍ය රජුරු අපිට දුන්නා. දැන් මේක ජනතාව විසින් ජනතාව වෙනුවෙන් සම්මත කරගෙන ලබා ගන්න. එතකොට ඒක ජනතාවට පුළුවන් ඒ අලුත් එකක් දෙන්න. පුළුවන්. ඔව්. ඒ තාම කාරණා පැහැදිලියි. දැන් එතකොට දැන් ඒ 1972 සිදුවිච්ච සිදුවීමයි දැන් මෙවර මේ නාගානන්ද කොරිතෝක මහත්මයා කරන්න හදන දෙයයි අතරේ වෙනසක් තියෙනව නේද? ඔව්. වෙනසක් තියෙනවා. මොකද 72 ඉල්ලුවේ වරමක් ඉල්ලුවේ නියෝජිතව පත් කරන්න අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කිටම් පත් කරන්න. හරි ඒකදී අපි මේ දන්නවා ජනරජයක් කරනවා ඒ වගේ දේවල් කිව්වා. බ්‍රිතාන්‍ය එක්කදී සම්බන්ධ නැති කරනවා ජනරජයක් කරනවා ඒ දේවල් කිව්වා. නමුත් කියලා ඒ කියන්නේ ආණ්ඩුකාරවරයෙක් වෙනුවට ජනාධිපතිවරයෙක් ඒ වගේ කරුණු කිව්වා. පාර්ලිමේන්තුව වෙනුවට ජාතික රාජ්‍ය සභාව ඒ වගේ කරුණු කිව්වා. ඒ කිටම් පත් කරන්න නියෝජිතව පත් කරන්න කිව්වා. එතකොට ඒ පත් කර නියෝජිතය නව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක නෙවෙයි. නවරංගාලේ රැස් වෙලා දින ගණන් සාකච්ඡා කරලා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත්තා. කෙලින්ම මහජනයාගේ ඒ කාර්යයට වරම ලැබූ ජනතාව එක්ක කළා. දැන් මෙතනදි සිද්ධ වෙන්නේ වෙනස් දෙයක්. ඔව් මෙතනදි සිද්ධ වෙන්නේ ඊට තරමකට වෙනස් දෙයක්. ඔහු කෙලින්ම ව්‍යවස්ථා කෙටුම් පතක් මහජනයාට ඉදිරිපත් කරනවා. ඒතර මහජනයාට පුළුවන් ඒකට එකඟ වෙන්න හරි ප්‍රතික්ෂේප කරන්න. මේක කෙටුම් පතකට වඩා මම හිතන්නේ සමස්ත කෙටුම් පත. ඔව් ඒකේ මම කෙටුම් පත මේ විදිහට ඔව් නීතිගත වෙන්නේ මහජනයා සම්මත කරාමනේ. අනේ ඒක දැන් එතකොට ඒකක් තියෙනවා. හරි කාරණාව එක පැහැදිලි කර. ඔව් දැන් එදා ඒ ව්‍යවස්ථාව ගේන්නේ 1972 පත් කරගත්තු නියෝජිතින් තමයි ඊට පස්සේ ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ. හැබැයි මෙවර වෙනසක් තියෙනවා නේද? මෙවර වෙනසක් තියෙනවා. මොකද මෙවර මේ මහජනතාවේ මේ ව්‍යවස්ථාව දකිනවා. එතකොට මේ ව්‍යවස්ථාවට ඉතිඟත්තේ පල කරන්න පුළුවන්. ඍජුවම ව්‍යවස්ථාවේ විධි විධාන මහජනතාව දකිනවා. එතකොට මේ දකින ව්‍යවස්ථාවට උන්ගේ එකඟත්වය පල කළොත් ඒ ඇත්ත වශයෙන් මහජනතාව විසින් සම්මත කළාසේ සැලකෙන්නේ. අපිටම දන්නවද මම හිතන්නේ මේක සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන්න කියලා මේ වෙනකොට ජනතාව අතරට මේ ව්‍යවස්ථාව ඉදිරිපත් කරලා තිබෙනවා. යෝජනාත් එක්ක තමයි හැම වෙලාවෙම වරින් වර සංශෝධනය වෙමින් අදහස් ලබා ගනිමින් යෝජනා එකතු කරමින් තමයි මේ ගමන යන්නේ. ඒ නිසා මේක වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කියලා ඔබට කියන්න පුළුවන්ද? මට කියන්න පුළුවන් මේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කියලා. ඔව්. ඔබතුම මේ දැකලා තියෙනවද? ඔව් මේක දැකලා තියෙනවා. ඒත් ඔසේ මම මේ දුටු සිහි නැහැ. 1908 තරම් ඈත අතීතයක මේ වර්තමාන නූතන ව්‍යවස්ථා සංවාදය ආරම්භ වෙන්න බොහෝ කලකට පෙර 2008 වර්ෂයේ තරහා ඈත කාලයක දැකලා 2011 ග්‍රන්ථය පළ කර ඒ සිහිනය යම් සැබෑවීමේ යම් සේයාවක් මං පළවෙනි වතාවට දුටුවේ අවුරුදු 11කට පස්සේ තමයි ඔබේ සිහිනය. මොකද ඍජු කිසිම බලයට පත් වුණ ආණ්ඩුවක් ඒ කලේ නැහැ. නමුත් ඒ කරන්න ඒ සිහිනේ සැබෑවීමේ සේවාවක් හරි දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ලියවිල්ල. මම හිතන්නේ ඒක ඔබේ පමණක් නෙවෙයි. මෙරට ජනතාවගේ සිහිනයක් බවට පත් වෙලා තිබෙනවා අද වෙන විට. හොඳයි කාරණාව. දැන් අපි ඉස්සරහට යමු. දැන් මේක ව්‍යවස්ථාවේ සාරාංශයක්. සම්පූර්ණ ව්‍යවස්ථාවක් දැන් දඩි විදියේ හදිසියේ හදන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් සමහර අය මතු කරනවා. ඔබේ අදහස මොකද ඒ සම්බන්ධයෙන්? ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාවක් මම හිතන්නේ ඊටාම සරල වෙන්න ඕන. හරිද?
සරල වෙන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් නෝවිජියන් ව්‍යවස්ථාව පිටු 20ක් වගේ. බොහෝ රටවල් වල තියෙන ඒ වගේ. නමුත් අනිත් අන්තයේ තියෙන ඉන්දියානු ව්‍යවස්ථාව වගන්ති 444ක් තියෙනවා. හරිම විශාලයි. ලංකාවේ ව්‍යවස්ථාව මම උදාහරණයක් කියනවා නම් 1946 ව්‍යවස්ථාව සෝල්බරීත පිටු 47යි. 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව පිටු 56යි. 78 ව්‍යවස්ථාව 78 135යි. ඊට පස්සේ සංශෝධන 1 2 3 කියලා එහෙම ආවා පිටු 2 3 4 5. දැන් වර්තමාන ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ පිටු 42ක්. ඊට පස්සේ තව තියෙනවා පිටු 15ක් 14 15. 17 වෙනි සංශෝධනයේ පිටු 46යි. 18 වෙනි සංශෝධනයේ පිටු 17යි. 19 වෙනි සංශෝධනයේ පිටු 60යි. වර්තමානයේ පිටු 337ක් තියෙනවා මේ පොතේ. පිටු 337ක්. පිටු 20 30ක සරල සුගම ලියවිල්ලක් වෙනුවට පිටු 337ක මම හිතනවා ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් දෙවෙනි දීර්ඝ ලියවිල්ලක් වෙලා තියෙනවා. මේක දීර්ඝ වුණේ කොහොමද? මම උදාහරණ ටිකක් කියන්න. කිටි උදාහරණයක් දෙක. ඇත්ත වශයෙන්ම පෙළ පාඨවල දැන් උදාහරණයක් කියනවනම් මේ ව්‍යවස්ථාවේ මේ පෞද්ගලික න්‍යාය පත්‍රය එකතු වෙලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් මෙහි 13 වන සංශෝධනයේ පළාත් සභා ලැයිස්තුවේ අධ්‍යාපනය කියන එක ගැන මම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් හැටියට හිටියේ. දැන් මේකේ කියලා තියෙන එක තැනක මම මේ වගන්තිය කියවන්නම්. 9 වන උපලේඛනයේ 3 වන පරිශිෂ්ටයේ 22 වෙනි ඡේදය. මොකද්ද තියෙන්නේ? අමාත්‍යාංශයේ විසින් සඳහන් කරන නිශ්චිත උපකරණ සමහරක් හැර විද්‍යා උපකරණ ලබා ගැනීම හා බෙදා හැරීම කියන විශේෂය. එතකොට මේ පළාත් සභා ලැයිස්තුවේ අධ්‍යාපන බලතල පළාත් සභාවට දීලා මේ මධ්‍යම ආණ්ඩුව තියාගන්න උත්සාහ කරනවා නිශ්චිත උපකරණ බෙදා හැරීම. මොකද හේතුව? මේක දාන්න. මේක ඇත්ත වශයෙන්ම මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ඕනෑපාකම්, ඔවුන්ගේ ප්‍රසම්පාදන, ටෙන්ඩර් ක්‍රියාවලිය, පාසල් 10,000කට භාණ්ඩ සපයන එක ලොකු ව්‍යාපාරයක්. මේක ගියෝතින් පළාත් 9කට අපිට ලොකු පාඩුවක්. හරි, ඉතින් ඒක තියාගන්න ඕන නිසා මේක ඇතුල් කරගෙන ව්‍යවස්ථාපන සම්පාදකයෝ දන්නේ නැහැ. ව්‍යවස්ථා සම්පාදකයෝ දන්නේ නැහැ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලැයිස්තුවට ලිව්වහම මේවා කරේ. ඉතින් උත්කෘෂ්ඨ ලේඛනයකට ලියනවද පාසල් ලීබඩු ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ විද්‍යා උපකරණ ලෝකේ කිසිම රටක නැති වචන මේක කියලා තියෙනවා. පෞද්ගලික අරමුණු. පෞද්ගලික අරමුණු. අධ්‍යාපන අමාත්‍යාංශ අධ්‍යාපනය කියන වචනේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් ව්‍යවස්ථාවෙත් නැහැ. යම්මයි මං සමග තර්ක කරන අධ්‍යාපනයේ වැදගත් මේක කියන්නේ. වැදගත් නම් ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් ව්‍යවස්ථාවේ අධ්‍යාපනය කියන වචනේ නැහැ. මොකද ප්‍රාන්ත රාජ්‍ය වලට බලක් තියෙන්නේ. නමුත් අධ්‍යාපනයේ රටේ දුර්වලද? නැහැ. හාවර්ඩ් තියෙන්නේ, යේල් තියෙන්නේ, MIT තියෙන්නේ, චිකාගෝ, ස්ටැන්ෆෝඩ් කොහෙද තියෙන්නේ? ලොකු විශිෂ්ටතම අධ්‍යාපන ආයතන තියෙනවා. අධ්‍යාපනය කියන වචනේ නැහැ. ඒක ඕන නැහැ. ඉතින් මේ පාසල් උපකරණ සපේන දේවල් ටෙස්ට් ටියුබ් හපේම පාසල් 10,000කට මේක තියාගන්න ඕන නිසා මේ වගේ වචන දාලා තියෙනවා. ඉතින් මේ ව්‍යවස්ථාව ලොකු උනේ මොනවද නිසාද? මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දාන්න ඕන දේවල්. ඒක නාගේ පෞද්ගලික න්‍යාය පත්‍රයකට දාන්න ගියේ. පෞද්ගලික න්‍යාය පත්‍ර වල මේවා දාලා තියෙනවා. ඉතින් ඒක මේ එක උදාහරණයක්. මේ වගේ ව්‍යවස්ථාවක් අලුතෙන්ම කෙටු මම හිතන්නේ නාන ක්‍රමාත්මයන නේ. දැන් අපි පුදුම වෙන දෙයක් නෑ. අපිට අපේ රටේ ලෝකයේම ලොකුම ව්‍යවස්ථා දින කියලා කියන්න පුළුවන් වගේම තමයි අපේ රටේ ජම්බෝ කැබිනට් එකක් තියෙන්නේ. ඒක නිසා ඇමතිරුත් ඒ වගේම ලොකුවට ඉන්නවා. රට පුංචි වුණාට අපේ කට්ටියගේ වැඩ ගොඩක් ලොකුයි කියලා හැමෝම දන්න කාරණා. දැන් මේ ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් යම් ආකාරයක අලුත් බලාපොරොත්තුවක් ඇවිත් තියෙනවා. අපි කැමති දැනගන්න මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උතුම යම් ආකාරයක දැන් සොයාබැලීමක් කරන්න ඇති සහ අපිට දැනගන්න තිබෙන යම් ආකාරයක ඔබගේ දායකත්වයක්. මෙම ව්‍යවස්ථාවට යම් කිසි දායකත්වයක් දෙන්න මටත් අවස්ථාවක් ලැබුණා මගේ පසුබිම ආශ්‍රයෙන්. හොඳයි, මම හිතන්නේ මෙවැනි බොහොම පුළුල් විදිහ අවබෝධයක් තිබෙන ඒ වගේම රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ සුවිශාල කාර්යභාරයක් ඉටු කරලා ඒ හැම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් අධ්‍යක්ෂින් තිබෙන කෙනෙක් හැටියට ඔබතුමාගේ ඒ දායකත්වය මේ ව්‍යවස්ථාව සාර්ථක කරගන්න, සාර්ගර්භ කරන්න, ශක්තිමත් කරන්න ලොකු දායකත්වයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි, දැන් අපිට කියන්න බලන්න ඔබතුමා දැන් මේ අපේ රටේ මේ කරන්න හදන මේ ව්‍යවස්ථා විප්ලවය හා සමාන විප්ලවයක් වෙච්චි වෙනත් රටවල් පිළිබඳව අහලා තියෙනවද, දන්නවද, එහෙම වෙලා තියෙනවද කියලා? ඔව්, ලෝකේ විවිධ රටවල් වල එබඳු ව්‍යවස්ථා ඇති කරලා තියෙනවා. ඔව්, හරිය. දැන් උදාහරණ වශයෙන් දකුණු අප්‍රිකාවේ ඒ වගේ විවිධ රටවල් වල දැන් හොඳම උදාහරණය ගනිමු.
ඇමරිකා එක්සත් ජනපද ව්‍යවස්ථාව 1700 ගණන් වල ඇති කලෙ 47 දෙනෙක් ක්‍රෑෂ් වෙලා. ඒක කෙලින්ම තියෙන මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔවුන් යටතේ පාලනය වුණේ. ඒ ව්‍යවස්ථාව විධි විධාන ඒ අලිඛිත ව්‍යවස්ථාවේ විධි විධාන යටතේ නෙවෙයි ගියේ. කෙලින්ම ඊට හාත්පසින්ම වෙනස් පුද්ගලයෝ. ඉතින් පුද්ගලයෝ විශාල කණ්ඩායමක් නෙවෙයි. ප්‍රාන්ත රාජ්‍ය 13කින් ආපු නියෝජිත 47ක් ෆිලඩෙල්ෆියා නගරයේ රැස් වෙලා ඒක රැස් වෙලා කතිකා කරලා කිතුම්පත් කළා. ඒ ව්‍යවස්ථාව පිළිගත්තා. ඔව්. ඉතින් මේක ඊටත් වඩා ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී. සමස්ත මහ ජනතාව මේ සහභාගීත්වයෙන් සම්මත කරගන්න ව්‍යවස්ථාව. හොඳයි පැහැදිලි. නමුත් ඒ කිතුම්පත කරන්න ඕන සුළු කණ්ඩායමක්. මොකද රටේ ඉන්න විශාල ඒ සමස්ත ජනකායතිකතු වල ලියන්න බෑ. කෙටුම්පත් කරන්න බෑ. කරන්න බෑ. දැන් මේ රටේ ව්‍යවස්ථාව මේ රටේ උත්තරීතර නීති බවට පත් වෙනවා. දැන් එවැනි අවස්ථාවකදී බොහොම වේගවත් ක්‍රියාවලියකට තමයි ඇවිත් තියෙන්නේ මේ ජනරාජ්‍ය ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කෙටුම්පතක් සකස් කරලා. දැන් මේ වගේ දෙයක් කඩිමුඩියේ හදිසියෙක් කළොත් ඇති වෙන්න පුළුවන් ගැටලු මොනවද? එහෙනම් එහෙම දෙයක් කරන්න පුළුවන්ද? ඔව්, ඇත්ත වශයෙන්ම මේ ලියවිල්ලෙන් කරලා තියෙන්නේ පවතින ව්‍යවස්ථාවේ පවතින ඉතාම බැරෑරුම් අඩුලුහුණුතා හිල් ඒ කියන්නේ ගැප්ස් ඒවා ආමන්ත්‍රණය කිරීම තමයි මෙයින් කරලා තියෙන්නේ. එතකොට ඇත්ත වශයෙන් පවතින ව්‍යවස්ථාවේ විධි විධාන සුදුසු ආකාරයෙන් ඒවා සංශෝධනය කරලා මේකට ඇතුළත් කරන්න ඕනේ. මේකට උපකාර. ඒ කියන්නේ තිබෙන ව්‍යවස්ථාවත් සම්බන්ධ කරගන්නවා. මේ ව්‍යවස්ථාවෙන් ඒ ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩු ටික සම්පූර්ණයෙන් වුණපූර්ණේ කරනවා. කරලා සම්පූර්ණ අංග සම්පූර්ණ ලේවිලකට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරනවා ප්‍රධාන වශයෙන්ම විධායක ජනාධිපතිත්වයේ අහෝසි වීමක් මේකෙන් සිද්ධ වෙනවා. සහ පළාත් සභා සම්පූර්ණයෙන්ම අහෝසි වීමක් මේකෙන් සිද්ධ වෙනවා. තවත් වැදගත් කාරණා කීපයක් ඔතන තිබෙනවා නේද? මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් තිබෙනවා. බොහොම හරි. ඔව්. එතරම් පොඩි ගැටලුවක් මතුවෙනවා. දැන් සමහර අය කියනවා මේ 225ක් පාලනය කරපු මේ ලොකු වැඩපිළිවෙළක් ගෙනාවු රටේ එකපාරට මේ සංඛ්‍යාව 80ක් දක්වා හෝ 60ක් දක්වා ගෙනාවොත් මුළු රටම කඩාවට එන්න පුළුවන් කියලා. එහෙම දෙයක් වෙන්න පුළුවන්ද? නෑ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ 225 පාලනයට ඇඟිලි ගැහිමනේ වැරද්ද. මොකද 225 ව්‍යවස්ථා සම්පාදකයෝ. ඒගොල්ලෝ ව්‍යවස්ථා සම්පාදකයෝ. ඒ වගේම විධායකය සුපරීක්ෂණය කරනවා. නමුත් ඒකෙන් පරිබාහිරව ඒ අය එක එක චන්දලයිස්තු ඒගොල්ලන්ට මැතිවරණ කොට්ටාස වලට මුදල් ලැබිලා ඒ වගේ දන් කරන්නේ ඊදී වල කරන්න පටන් ගත්තා. ඒක උන් ඔකලේ තු කාර්යය. ඇත්තටම ප්‍රශ්නයක් තිබෙනවා. නානකර මහත්මනි මටත් ඒක ප්‍රශ්නයක් තිබුණා. ඔබතුමා ලේකම්වරයෙක් හිටියට හිටපු සහන්නේ. දැන් මේ ඇමතිවරුන්ට රැකියාව දෙන්න හැම බැරිද? මාරුවෙන් හදලා දෙන්න බැරිද? ඒක සුදුසුයි. මන්ත්‍රීවරුන්ට? ඒක මන්ත්‍රීවරුන් කළ යුතු නෑ. මොකද උන්ට විධායක කාර්ය නෑනේ. ඔවුන්ට තියෙන ව්‍යවස්ථා දායක. ඒතර විධායක කාර්ය තියෙන කාටද? විධායක කාර්ය තියෙන්නේ අපි තෝරාපත් කරගත්ත අපි හිතමු දැන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහ ඔවුන් යට තියෙන රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය තමයි විධායකයා. අමාත්‍යාංශ ලේකම්වරු සහ සමස්ත දෙපාර්තමේන්තු අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා සහ පළාත් සභා දැනට නම් පළාත්වල ඉන්න නියෝජකවරු පළාත් පාලන මහනගර සභාදී ප්‍රාදේශීය සභාදී සියල්ලෙම ඉන්න නිලධාරීන් තමයි විධායකයෝ. දැන් අපි දන්නවා එක්තරා කාලයකදී සිවිල් සේවාව තමයි ප්‍රබල වෙන්නේ දේශපාලකින්ට වඩා ඉහළින් සිවිල් සේවාව තිබුණා. යම් කාලයක් මෙහිට ඉදිරියට එනකොට සිවිල් සේවාවේ නිලධාරීන් සහ දේශපාලකින් සමාන මට්ටමකට එනවා. දැන් අද වෙනකොට දේශපාලකින් ඉහළට ඇවිත් තියෙනවා සිවිල් සේවාව යටපත් වෙලා තියෙනවා. සම්පූර්ණ දේශපාලකින්ට ඕන විදිහට තමයි මේ රාජ්‍ය සේවයේ නිලධාරීන් කටයුතු කරන තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. අමාත්‍යාංශවල ලේකම්වරුන් පවා මම හිතන්නේ බුදුමාට අධ්‍යක්ෂකම ඇති. දැන් මේ තත්ත්වයත් එක්ක තමයි මේ බරපතල අර්බුදය මේ රටේ ඇති වෙලා තිබෙන්නේ. දැන් මේක වෙනස් කරන්න මේකෙන් පුළුවන් හැකියාවක් ලැබෙයිද? මේ ව්‍යවස්ථාව වෙනසක් කිරීමෙන් පුළුවන් වෙයිද? පුළුවන්. මොකද මේකේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. ඔව්. ඒතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තමයි ඍජුවම රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් මාරුවීම් ආදිය අභිනියෝජිත බලය යම් යම් මට්ටම් වලට දෙනවා. මොකද සියලු දෙනාගේම ගැන කරන්න බෑ. නමුත් මේ සියලු දෙනාගේම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියන ස්වාධීන මණ්ඩලය තමයි රාජ්‍ය සේවා කොමිෂන් සභාවපත් කරන්නේ. එයත් ස්වාධීනයි. ඒ මගින් කටයුතු කරන්නේ. එතකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පරාධීන වෙලා තියෙනවා, අපරාධීන වෙලා තියෙනවා. එක එක ව්‍යවස්ථා යටතේ 72 ව්‍යවස්ථා යටතේ කැබිනට් මණ්ඩලය යටතේ ගියා. 78 කැබිනට් මණ්ඩලය යටතේ. එතකොට 17 එකේදී ස්වාධීන වුණා. 18 එකේදී නැවතත් කැබිනට් මණ්ඩලය යටතේ ගියා. 19 එකේදී ස්වාධීන වුණා. නමුත් යම් යම් තියෙන ප්‍රශ්න ඒවා අඩුලුණුදා තියෙනවා. ඒවා නිවැරදි කිරීම මේ ව්‍යවස්ථාවෙන් නව ව්‍යවස්ථාවකින් කරන්න ඕන දෙයක්. දැන් අවස්ථා ගණනාවකින් සංශෝධනය වෙලා ඇවිල්ලා ව්‍යවස්ථාව 19 වෙනි වතාවටත් සංශෝධනය වෙනවා. මේ 19 වෙනි වතාවට වෙච්ච සංශෝධනයත් එක්ක රටේ සමාජයේ දැන් මේ වර්තමාන ජනාධිපතිවරයා පවා කියනවා මේ ජනාධිපතිවරයා පත් කරගත්තට කිසිම බලයක් ඔහුට නැහැ. මේ ජනාධිපතිවරයාට ඇති වැඩක් නැහැ කියලා.
දැන් ඇත්තටම ඒක එකත් එක්ක මතුවෙන ගැටලු ගණන ආවා. මොකද ඔබතුමාගේ ගන්න අදහස? ඔව් ඇත්ත වශයෙන්ම මේ බලයටපත් වුණ ආණ්ඩුව බලයටපත් උනේ. ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයාත් බලයටපත් උනේ ජනාධිපතිත්වයේ විධායක ජනාධිපතිත්වයේ අහෝසි කිරීමේ ප්‍රතිඥාව මත. ඔව්. හරි. ඒතකොට ඒ විධායක ජනාධිපතිත්වයේ අහෝසි කිරීමේ ප්‍රතිඥාව මත බලයටපත් වුණ ආණ්ඩුවට ඇයි ඒක කරන්න බැරි වුණේ? පවතින ආණ්ඩුක ව්‍යවස්ථාව යටතේ ඒක කරන්න බැරි වුණේ. මොකද ඒකෙන් 3-2 බලය ආරම් ජනමත විචාරණ ලබා ගැනීම ආදී ඒ ලබා ගන්න බැරි නිසා. ඒතර පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඒ බලය ලබා ගන්න බැරි නිසා තමයි ජනාධිපතිත්වයේ නාමිකව තියාගෙන ඔහුගේ බලතල විතරක් අඩු කිරීමක් ධනමොන සංශෝධනය සිද්ධ කරේ ඒ නිසායි. මොකද 3-2 පාර්ලිමේන්තුවේ ලබා ගන්න බැරි නිසා. නමුත් ඔවුන්ගේ ප්‍රතිඥාව වර්තමාන ජනාධිපතිවරයා ආයේ ජනාධිපතිත්වය අහෝසි කරනවා කියලා. ඒතර අගමැතිවරයාටත් ඕන. ආණ්ඩුවාවේ ඒක බලයට. මහජනයා බලාපොරොත්තු නේද? නමුත් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඒක කරයීමේ ප්‍රායෝගික ගැටලුව අපි සාකච්ඡා කළා. ඉතින් ඒ නිසා තමයි ධනමුනි සංශෝධනය කරේ ජනාධිපතිත්වය තබාගෙනම ඒ ජනාධිපතිගේ බලතල අඩු කිරීම. ඉතින් අනාගතයේදී බලයටපත් වෙන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලයටපත් වෙන ජනාධිපතිවරයා අත්ත වශයෙන්ම පුurna බලතල රහිත ජනාධිපතිවරයෙක්. ඒක ඉතා පැහැදිලි. ඉතා පැහැදිලි. හැබැයි දැන් මෙහෙම දෙයක් වෙනවා. කෝටි 450ක් වැය වෙනවා කියලා කියනවා මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් මේ ජනාධිපතිවරණය සඳහා. දැන් කෝටි 450ක් වැය කරලා කිසිම බලයක් නැති ජනාධිපතිවරයෙක් පත් කිරීම ගැන ඔබ මොන විදිහට හිතන්නේ? ඔව් අත්ත වශයෙන්ම මේක ඉතින් નિરර්ථක ප්‍රයත්නයක් තමයි. අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගන්න පුළුවන් වුණා නම් මීට වඩා හොඳ මාවතකට පිවිසෙන්න තිබුණා. ඔව් ඒ කියන්නේ දැන් මේ નિરර්ථක දෙය එතකොට අර්ථවත්දයක් බවට පත් කරගන්න මේ ව්‍යවස්ථා විප්ලවය යම් ආකාරයක දායකත්වයක් ලබා දෙයිද? ඇත්ත වශයෙන්ම ඔව්. මේ බලපෑ ව්‍යවස්ථා විප්ලවයකින් නව ආණ්ඩුක්‍රමය පාර්ලිමේන්තුවට වග කියන මෙම ලියවිල්ලේ යෝජනා කරලා තියෙන කොළිතුවක්ක මහත්මයාගේ මේ ලියවිල්ලේ යෝජනා කරලා තියෙන නව ආණ්ඩුක්‍රමයක් යටතේ තමයි සාක්ෂාත් කරගන්න පුළුවන්. ඔව් දැන් ඔය කියන කතාවත් එක්කම නානාකර මහත්මයාණෙනි මහ පුදුමාකාර ප්‍රශ්නයක් එනවා. මේ ප්‍රශ්නේ තමයි දැන් බොහෝ ජනාධිපතිවරණයට දැන් ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ 17ක් විතර ඉන්නවා කියලා තමයි අපට ආරංචි දෙන්නේ. ඒකේ යම් ප්‍රබල දුබල විවිධාකාර අපේක්ෂකයෝ ඉන්නවා. ඒ අය බොහෝ පොරොන් දෙනවා මේ රට සුරපුරයක් කරන්න, මේ රටේ මහා විප්ලවයක් කරන්න කතා කරනවා. දැන් එතකොට මේ පොරොන්දු වලට මොකක්ද වෙන්නේ? ඇත්ත වශයෙන්ම ඉතින් මේ පොරොන්දු බලයට පත් වුණාට පස්සේ අපි ඉතිහාසයේ පෙන්වලා තියෙනවා මොකද සිද්ධ වුණේ කියලා. මොකද හැම අවස්ථාවකදීම බලයට පත් වුණාට පස්සේ දුන්න පොරොන්දුව හාත්පසින්ම අමතක කළා ඉදිරියට යන එක තමයි සිද්ධ වුණේ. ඒ කියන්නේ මෙවරත් මේ රටේ ජනතාව මුලා කිරීමේ ව්‍යාපාරයක මේ රටේ සාමාන්‍ය මේ කූට කෛරාටික දේශපාලකයෝ නිරත වෙලා ඉන්නවා කියන එක තමයි මේකෙන් අපට ගන්න දෙන එකම අදහස. සම්පූර්ණයෙන්ම එකඟයි. හොඳයි මම හිතන්නේ අපිට බොහෝ ගැටලු කරුණු කාරණා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන සේවයේ බොහොම ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් ඒ වගේම අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරයෙක් ඒ වගේම අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයා ආදි වශයෙන් තනතුරු ගණනාවක් හොබවපු බොහොම ජ්‍යෙෂ්ඨ කීර්තිමත් පරිපාලන සේවය නිලධාරියෙක් සමග තමයි සම්බන්ධ වුණේ. එතුමා තමයි වී.කේ. නානායක්කාර මහත්මයා. අපි සතුටු වෙනවා විශේෂයෙන්ම එතුමාට ඒ අත්දැකීම් වගේම යම් සුදුසුකමක් සහ හැකියාවක් අවබෝධයක් තිබෙනවා. අපි දකිනවා මේ එතුමාගේ මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන යම් ආකාරක විග්‍රහයක් මේ තිබෙන්නේ වී.කේ. නානායක්කාර මහත්මයාගේ. අපි ඒකත් එක්කම අපි පෙන්වන්න කැමති එතුමා ඉංග්‍රීසියෙන් තමයි මේ ග්‍රන්ථය රචනා කරන්නේ. ඉන් අනතුරු එක පරිවර්තන කරනවා සිංහල භාෂාවට. මේ වගේ බොහොම හැකියාවන්ගෙන් යුක්ත වී.කේ. නානායක්කාර මහත්මයා අද දවසේ අප සමගින් සම්බන්ධ වෙලා එතුමාගේ දැනුම ඒ වගේම එතුමාගේ තියෙන ඒ අවබෝධය අපිට ලබා දීමට කටයුතු කළා. අපි ගොඩක් සතුටු වෙනවා ඔබතුමාට. මම හිතන්නේ මේ රට වෙනස් කරන්න අවශ්‍යයි කියන එක මේ රටේ ජනතාවද පුල පුලා බලාපොරොත්තුෙන් කියවන දෙයක් බවට පත් වෙලා තිබෙනවා. ඒක ඒ යත බලාපොරොත්තු යථාර්ථයක් බවට ඒ සිහිනයේ සැබෑවක් බවට පත්කිරීමේ වගකීම මේ රටේ මේ සියලුම නායකයින්ට තිබෙනවා. විශේෂම නාගනන්ද කොඩිතොක මහත්මයා නීතිඥවරයෙක් වශයෙන් ලොකු කාර්යභාරයක් ඒ සඳහා උත්සාහ දරමින් තිබෙන වෙලාවකදී කරන්න උත්සාහ දරන වෙලාවක ඔබතුමාගේ ශක්තිය එතුමාට ලැබීමත් අපි බොහොම අගය කොට සලකනවා. එහෙමනම් අපි නැවත දවසක මේ වගේම හරබර විද්වත් සාකච්ඡාවකින් හමුවන බලාපොරොත්තුෙන් සමුගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද දවසේ ඔබතුමාගේ වටිනා කාලය මේ වෙනුවෙන් කැපකිරීම සම්බන්ධයෙන් බොහොමත් ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් අපි සමුගන්නවා බෙන්. ඔබතුමාට බොහොම ස්තුතියි. ආයුබෝවන්. ඔබටත් ආයුබෝවන්. අපි හමුවෙමු නැවතත් මේ වෙනිම සංවාදයකින්.